බෙලාරුසුල ජාතික කොඩිතා අලංකාර එකක්. මේකේ කොළපාට නිරූපණය කරන්නේ අනාගතයයි. කොළපාට යන බලාපොරොත්තු වර්ණය වසන්තය හා පුනර්ජීවනයයි. මීට අමතරව බෙලාරුසි වනාන්තරද මේක නිරූපණය කරනවා. රතුපාට නිරූපණය කරන්නේ බෙලාරුසි අතීතය හා රටේ ආරක්ෂකයන්ගේ රුධිරයයි. බෙලාරුස් ජාතික ලාංඡනයෙහි ජාතික රජයේ වර්ණවලින් පීත පාටියක් බෙලාරුස් සිටියමක් තිරිගු කරල් හා රතු තාරකාවක් තිබෙනවා. මීට අමතරව බෙලාරුස් භාෂාවෙන් බෙලාරුස් යන නමද ලියා තිබෙනවා දක්නට පුළුවන්. බෙලාරුස් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ ආරම්භ වූ සෝවියට් රාජ්‍යයක්. බොහෝ සංචාරකයන්ගේ ඇස නොගැටුණුද බෙලාරුස් සුන්දර මාලිගා, පෞරාණික ස්වභාව ධර්ම හා සෝවියට් උරුමයන් තවමත් ආරක්ෂා කරනවා. තවද රුසියාව සමග සමීප සබඳතා හා විරුද්ධ දේශ සීමාවක්ද මොවුන් විසින් පවත්වාගෙන යනවා. හොඳයි, බෙලාරුස් ගැන පොඩි හැඳින්වීමකින් පසුව අපි දැන් බෙලාරුස් වල පිහිටීම ගැන කතා කරමු. බෙලාරුස් නිල වශයෙන් බෙලාරුස් ජන රජය වෙනවා. මේක කලින් හැදින්වුවේ බයිලෝරුසියාව හෝ බෙලෝරුසියාව ලෙසයි. මේක නැගෙනහිර යුරෝපයේ ලෑන්ඩ් ලොක් නැත්නම් ගොඩවින් වටවූ රටක්. බෙලරුසියාවේ මායිම් වන්නේ ඊසාන දෙසින් රුසියාව, දකුණින් යුක්රේනය, බටහිරින් පෝලන්තය හා වයඹ දෙසින් ලිතුවේනියාව හා ලැට්වියාවයි. බෙලාරුස් වර්ග කිලෝමීටර 207,600කින් සමන්විත වෙනවා. මේකෙන් 40%ක් පමණ ආවරණය වන්නේ වනාන්තරවලින්. බෙලාරුස් ලෝකයේ 84 වන විශාලම රටයි. බෙලාරුස් වල අගනගරය වෙනම ප්‍රධානම නගරය වන්නේ මින්ස්ක්. මේට අමතරව තවත් ප්‍රධාන නගර කිහිපයක්ම අපිට දැක ගන්න පුළුවන්. ඒවා නම් බ්‍රෙස්ට්, පොලොට්ස්කි, ගොමෙල්, පින්ස්ක්, මෙගරලොයි, නෙක්ස්විවා, විට්ස්බික් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. බෙලාරුස් කියන්නේ සාමාන්‍ය පැදිල රටක්. සාමාන්‍ය උන්දාංශයේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 162ක් පමණ වෙනවා. බෙලාරුස් පැතිලි භූමි ප්‍රදේශයක් වුණත් ඒ බෙලරුසියානු කඳු වැටියෙන් ආවරණය වෙලා තියෙනවා. බෙලරුසියානු කඳු වැටිය කියන්නේ තනි උස්බිම් වල උස්බිම් ප්‍රදේශයක්. මේ බෙලරුසියානු කඳු වැටිය බටහිර සිට නිරද දිගට හා නැගෙනහිර සිට ඊසාන දිගට විකර්ණව ගමන් කරනවා. බෙලාරුස් වල උසම ස්ථානය වන්නේ මීටර් 346ක් උස කෂායා කන්දයි. බෙලාරුස් වල උතුරු ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කඳු කර වෙනවා. බොහෝ විල් හා ග්ලැසියර සුන්බුන් මගින් නිර්මාණය කරන ලද මෘදු බෑවුම් සහිත කඳු වැටි දක්නට පුළුවන්. බෙලාරුස් වල 10,000 විල් 4,000ක් පමණ දක්නට පුළුවන් භූදර්ශනයක් සහිත රටක්. මේ ගංගා දැව ප්‍රවාහණයට, නැව් ගමනාගමනයට හා විදුලි උත්පාදනය සඳහා ද යොදා ගන්නවා. බෙලරුසියාවේ ප්‍රධාන ගංගාව වන්නේ ඩිවා නගකයි. නියෝමන් ගංගාව දකුණට ගලා බසින අතර ට්‍රියෝගෝ ගංගාව, එහි අතු ගංගා වන බෙරසීනා හා සෝස්, පොටියම් ගංගාද අනෙකුත් ගංගා පද්ධති වෙනවා. මීට අමතරව බෙලරුසියාවේ ප්‍රධාන විල් කිහිපයක් මෙයින් අපට දැක ගන්නට පුළුවන්. රටෙන් තුනෙන් එකක් පමණ තෘණ භූමි හෝ ජනාවාස නැමැති වනාන්තර වලින් ආවරණය වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1600 දී රටෙන් 160ක් වනගහණය තිබුණ නමුත් 1922 ඒ 122 දක්වා අඩු වෙලා තිබුණා. නමුත් බෙලරුසියාව 20 වන සියවසේ මැදවරු විටදී ඒ 140 දක්වා නැවත වැඩි කරගෙන තියෙනවා. ඔවුන් ස්වභාව සෞන්දර්යයේ වටිනාකම හොඳින් තේරුම් ගත් රටක්. බටහිර දෙසින් පෝලන්තිය සමග බෙදා ගන්නා සියාමීෂිනියා වනාන්තරය බෙලරුසියාවේ විශාලතම වනාන්තරය වෙනවා. බෙලාරුස් වල සලාක ශාක විශේෂ 1500කට ආසන්න සංඛ්‍යාවක් දැක ගන්න පුළුවන්. මීට අමතරව ශාක වර්ග 1400ක් රටේ දක්නට වන්නට පතනශීලී ගස් දක්නට පුළුවන්. පයිනස් මුණ වනාන්තර ප්‍රදේශයෙන් 150.2ක් සමන්විත වෙනවා. ඉස්පාස් 10%ක්, කළු ඇල්ඩර් 8.2ක්, මීන් 3.3ක් පමණ බෙලරුසියාවේ දක්නට පුළුවන්. බෙලාරුස් වල ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් වූ ප්‍රධාන ස්ථාන කිහිපයක් මෙයින් අපට දැක ගන්නට පුළුවන්. Take me back to the old dirt road where mama and papa used to go. Let's sing all them songs from a long time ago. බෙලාරුස් වලට තියෙන්නේ සෞම්‍ය දේශගුණ තත්ත්වයක්. ශීතී ඍතුව සාමාන්‍යයෙන් දින 105ත් 145ත් අතර කාලයක් පවතිනවා. ගිම්මාන කාලයේ දින 150ක් පමණ පවතිනවා. ජනවාරි මාසයේදී රටේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 6ක් පමණ වෙනවා. ජූලි මාසයේදී ඒ සෙල්සියස් අංශක 18ක් පමණ වෙනවා.
සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතන මිලිමීටර 550ක් පමණ වෙනවා. දැන් බෙලාරුස් වලට බලපාන පාර්ශ්වික ගැටලු පිළිබඳ අපි විවසා බලමු. බෙලාරුස් වල පාර්ශ්වික ගැටලු වල ප්‍රධානම ගැටලුව වන්නේ වාතයේ ගුණාත්මකභාවයේ පිරිහීමයි. 2010 සිට 2012 දක්වා සෑම මරණ ලක්ෂයකින්ම 100ක්ම වායු දූෂණය නිසා සිදු වූ මරණ ලෙස බෙලරුසියාවේ වාර්තා වෙනවා. ඒ ලෝකයේ තුන්වන ඉහළම අගයද වෙනවා. නමුත් මෑත වසරවලදී වාතයේ ගුණාත්මකභාවය 150කින් පමණ වැඩි වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ගල් අගුරු දහනය කිරීම සඳහා ස්වාභාවික වායව හා විකල්ප ශක්තිය වැඩි කිරීම මෙම පරිසර දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක කරන ප්‍රධානම සටනයි. බෙලාරුස් වලට සිදු වුණ විශාලතම පාර්ශ්වික චර්නොයිඩ් වියදම 1986 දී යුක්‍රේනයේ නිව්ක්ලියර් බලාගාරයක් පුපුරා යාමෙන් මේ ව්‍යසනය සිදු වුණා. එම ව්‍යසනය නිසා ජනගහනයේ 25%කට පමණ තවමත් සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ආසන්න වශයෙන් මිලියන 2කට පමණ ජනතාවක් මේ ව්‍යසනය නිසා පීඩාවටපත් වුණා. බෙලාරුස් වල තියෙන ස්වාභාවික සම්පත් අතරට දැව, පීට් නිදි, තෙල් හා ස්වාභාවික වායු කුඩා ප්‍රමාණයක්, ග්‍රැනයිට්, ඩොලමයිට්, හුණුගල්, මාල්, හුණු, වැලි, බොරළු, මැටි, පොටෑස්, හැලයිට් දක්නට පුළුවන්. බෙලාරුසියාව තුළ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය මුළු භූමි ප්‍රදේශයෙන් 127ක් වෙනවා. නැවත භාවිතය කරගත හැකි ජල ප්‍රමාණය ඝන කිලෝමීටර 58ක් පමණ වෙනවා. බෙලාරුස් පරිපාලන කලාප 6කට බෙදා තියෙනවා. මෙම සෑම කලාපයකටම පළාත් ව්‍යවස්ථාදායක අධිකාරියක් තියෙනවා. ඒ ප්‍රාදේශීය සභාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. කලාප තවදුරටත් දිස්ත්‍රික්ක ලෙස බෙදා තියෙනවා. සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එහි පදිංචිකරුවන් විසින් තෝරාපත් කරගන්න ලද ව්‍යවස්ථාදායක අධිකාරියක් හෝ දිස්ත්‍රික්ක කවුන්සලයක් දක්නට පුළුවන්. රටේ අගනුවරණ මිනිස්ට වෙනම විශේෂ සත්‍යයක් ලබා දී තිබෙනවා. ඒ ස්වයංපාලන ප්‍රදේශයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. බෙලාරුස් වල ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන්නේ මිනිස් ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. බෙලරුසියාවේ එකම ජාතික ගුවන් සේවය වන්නේ බෙලේවියා වෙනවා. බෙලාරුස් වල බස් අද සේවාව ලාභ සාපේක්ෂ පහසු හා සාපේක්ෂව වෙලාවට වැඩ කරන නමුත් දුම්රිය වලට වඩා මිල අධික වෙනවා. රටේ දුම්රිය සේවාව ඉතා උසස් වන අතර රට පුරා දුම්රියෙන් ගමන් කළ හැකි වෙනවා. දුම්රිය මාර්ග වනාන්තර ගම්බද නගර ආදී ස්වභාව සෞන්දර්යයෙන් යුතු ප්‍රදේශ හරහා ගමන් කරන නිසා දුම්රිය ගමන් ඉතා සැප පහසුයයි පවසනවා. කලින් සෝවියට් සංගමයේ කොටසක් ලෙස බෙලාරුස් වලට සාපේක්ෂව හොඳින් සංවර්ධිත කාර්මික පදනමක් තිබුණා. සෝවියට් සංගමයේ බිදියාවෙන් පසුව පුළුල් කෘෂිකාර්මික පදනමක් හා උසස් අධ්‍යාපන මට්ටමකින් පසුව නැවත කාර්මික පදනමට එක්වීමට බෙලාරුස් වලට හැකි වුණා. දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 72 වන විශාලතම ආර්ථිකය බෙලාරුස් වලට තියෙනවා. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අසල වෙච්ච රුසියාවට වඩා අඩක් පමණ වුණාද ජීවන වියදම ඊට වඩා බෙහෙවින් අඩු වෙනවා. 1991 දී සෝවියට් සංගමයේ බෙදී වැටීමත් සමග සියලු හිටපු සෝවියට් ජනරජයන් ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. 1994 දී බෙලාරුස් වල පළමු ජනාධිපතිවරයා ලෙස ඇලෙක්සැන්ඩර් ලුකෙන්ෂෝ තේරීපත් වීමෙන් පසුව ඔහු රට වෙළඳපොළ සමාජවාදී මාවතකට දියත් කළා. මෙම ප්‍රතිපත්තියට අනුකූලව මිල හා පරිපාලනමය විනිමය අනුපාතය පාලනය කිරීම හඳුන්වා දුන්නා. බැංකු ණය ක්‍රියාකාරකම් හා පොලි අඩු කිරීම මගින් මූල්‍ය උත්තේජනය සැපයීම වැනි උත්තේජන කිරීම සඳහා බෙලාරුස් රජය පියවර මාලාවක් ගත්තා. ආනයන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති කොන්දේසි යටතේ මුදල් වෙළඳපොළ ස්ථාරත්වය පවත්වා ගැනීම සඳහා විදේශ ණය ආකර්ෂණය කර ගැනීම, ජාතික මුදල් සොමට ලෙස අවප්‍රමාණය කිරීම ආදී පියවරවල් රජය විසින් ගෙන තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් කෘෂිකර්මාන්තයට වෙන්කරන කොටස ඉතා අඩු වෙනවා. සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනයේ පහත වැටීම අර්ධ වශයෙන් අහිතකර කාලගුණ තත්ත්වයක් හේතු වුණු නමුදු අර්ථාපල් එළවලු හා අනිකුත් භෝගවල අස්වැන්න අඩුවීම මෙයට ප්‍රධාන හේතුවක් වුණා. මීට අමතරව රෙදිබිලි බලශක්ති කර්මාන්ත සංචාර කර්මාන්තය බෙලාරුස් ආර්ථිකයට විශාල මෙහෙයක් ඉටු කරනවා. බෙලාරුස් වල ආනයන හා අපනයන පිළිබඳ හොද විග්‍රහයක් මෙම වගුව තුළින් අපට දැක ගන්නට පුළුවන්. බෙලාරුස් කියන්නේ ජනාධිපති ජනරජයක් වන අතර ඒ පාලනය කරනු ලබන්නේ ජනාධිපතිවරයෙකු හා ජාතික සභාවක් විසින්. සෑම ජනාධිපතිවරයෙකු සඳහා දුර කාලයේ වසර 5ක්.
1994 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට සේවය කළ හැකි වාර දෙකක් පමණයි. බෙලාරුස් ජාතික සභාව කියන්නේ 110 දෙනෙකුගෙන් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා ජනරජයේ 64 දෙනෙකුගෙන් යුත් කවුන්සලයකින් සමන්විත දීපාර්ශ්වික පාර්ලිමේන්තුවක්. අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාස භංගයක් ඉල්ලා සිටීමට හා විදේශ හා දේශීය ප්‍රතිපත්ති පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය තියෙනවා. 1992 දී බෙලාරුස් ත්‍රිවිධ හමුදා පිහිටෙව්වා. බෙලාරුස් වල සේවා සමාජිකයන්ගෙන් බහුතරයක් බලහත්කාරයෙන් බදවාගත් අය වන අතර ඔවුන් උසස් අධ්‍යාපනය ලැබුවොත් මාස 12ක් එසේ නොවන්නේ නම් මාස 18ක් හමුදාවේ සේවය කළ යුතු වෙනවා. ජූලි 1 වෙනිදී බෙලාරුස් වල ජනගහනය මිලියන 9.5ක් පමණ වුණා. ඒ ජනගහනය අතින් ලෝකයේ 93 වැනි ස්ථානයේ පිහිටා තිබෙනවා. අනිකුත් බොහෝ නැගෙනහිර යුරෝපීය රටවල මෙන්ම බෙලාරුස් වල ජනගහන වර්ධන වේගය ඍණාත්මකව පවතිනවා. 2007 දී බෙලාරුස් ජනගහනය 0.47කින් අඩු වුණා. බෙලාරුස් වල සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 72ක් පමණ වෙනවා. බෙලාරුස් වල නිල භාෂා දෙකක් දක්නට පුළුවන්. එනම් රුසියානු භාෂාව හා බෙලරුසියානු භාෂාවයි. ජනගහනයේ 70%ක් පමණ භාවිතා කරන රුසියානු භාෂාව බහුලව භාවිතා වෙනවා. නිල පළමු භාෂාව වෙන බෙලරුසියානු භාෂාව භාවිතා වන්නේ 23%ක් පමණ ආගයක්. 2011 නොවැම්බර් සංගරණයට අනුව බෙලාරුස් ජනතාවගෙන් 59%ක් කිසියම් හෝ ආගමක් අදහන පිටසක් වෙනවා. නැගෙනහිර ඔර්තොඩොක්ස් රෝමානු කතෝලික ආගම් බොහෝ දුරට බෙලරුසියාවේ දකින්න පුළුවන්. උසස් අධ්‍යාපනය හැරුණ විටදී බෙලාරුස් වල අධ්‍යාපනය සෑම මට්ටමකම නොමිලේ වෙනවා. පාසල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන රජයේ අමාත්‍යාංශය වන්නේ ජන රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයයි. පෙර පාසල් අධ්‍යාපනය බෙලාරුස් වල අනිවාර්ය වන්නේ නැහැ. නමුත් ළමුන්ගෙන් 70% පමණ පෙර පාසල් අධ්‍යාපනය හදාරනවා. ප්‍රාථමික හා ද්විතීක පාසල් වල අධ්‍යාපනය අවුරුදු 5 සිට අවුරුදු 16 දක්වා ළමුන්ට අනිවාර්ය වෙනවා. මූලික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව සෑම සිසුවෙක්ම මූලික අධ්‍යාපනයේ විෂමාලාව සමත් විය යුතු වන අතර රජයේ විසින් ඒ සඳහා සහතිකයක්ද පිරිනමනු ලබනවා. මානව සංවර්ධන දර්ශකයට අනුව ඉතා උසස් මානව සංවර්ධනයක් බෙලාරුස් වල තියෙනවා. ලෝකයේ මානව සංවර්ධන රටවල් අතරින් 50 වැනි තැන බෙලාරුස් හිමි කරගෙන තියෙනවා. බෙලාරුස් වල සෞඛ්‍ය සේවාව ලාභදායි හා පහසුවෙන් ලබාගත හැකි වෙනවා. විටෙන්ස්බර්ග් ස්ලොවෙන්ස්කි බසාර් වැනි වාර්ෂික සංස්කෘතික උත්සව සඳහා බෙලාරුස් රජය අනුග්‍රහය දක්වනවා. නිදාස් දිනේ හා ජයග්‍රහය දිනේ වැනි රාජ්‍ය නිවාඩු දින කිහිපයකට විශාල වශයෙන් ජනතාව එක්වන අතර බොහෝ විට ගිනිකෙලි හා හමුදා පෙළපාලි යන අංගවලින් විචිත්‍රවත් වෙනවා. සාම්ප්‍රදායික බෙලරුසියානු ඇඳුම ආරම්භ වන්නේ ස්ටීවන් ස්වරුන්ගේ කාලයේ සිටයි. සිසිල් දේශගුණයේ තත්ත්වයේ හේතුවෙන් ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ශරීරයේ තාපය ආරක්ෂා කර ගැනීමට වන අතර ඒවා සාමාන්‍යයෙන් හන හෝ ලොම් වලින් සාදාතී වෙනවා. බෙලාරුස් ආහාර ප්‍රධාන වශයෙන් එළවලු මස් විශේෂයෙන් ඌරු මස් හා පාන් වලින් සමන්විත වෙනවා. ආහාර සාමාන්‍යයෙන් සෙමින් පිසින ලද ඒවා වෙනවා. බෙලාරුස් වැසියන් උදාසන ආහාරය ඉතා සැහැල්ලු ආහාරයක් ගන්න අතර ඉන්පසු දවසේ කොටස් දෙකකදී පෝෂණීය ආහාර වේල් දෙකක් ගන්නු ලබනවා. ආගන්තුක සත්කාරය පෙන්වීම සඳහා සාම්ප්‍රදායිකව ආගන්තුකයෙකුට හෝ අමුත්තෙකුට පාන් හා ලුණු පිළිගන්නු ලබනවා. සීත ඔලිම්පික් උළෙලේ සිට බෙලාරුස් ඔලිම්පික් සඳහා තරග කොට තිබෙනවා. පාපන්දු යනු රටේ ජනප්‍රියම ක්‍රීඩා වෙනවා. නමුත් අයිස් හොකී යනු පාපන්දු තරමටම ජනප්‍රියම ක්‍රීඩාවක් වෙනවා. බෙලරුසියානු පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේ වැඩි දෙයක් කිරීමට සමත් වී නොහැකි අතර ඔවුන්ගේ ක්‍රීඩා සමාජයක් වන බාට්ටේ බොරුසෙව් කණ්ඩායම චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියට සහභාගී වෙලා තිබෙනවා. රෙද්මියානුකූල ජිම්නාස්ටික් සඳහාද බෙලාරුස් ප්‍රසිද්ධ වෙනවා. 2008 බීජින් ඔලිම්පික් උළෙලේදී මෙම ක්‍රීඩාවෙන් බෙලාරුස් වලට රෙදි පදක්කමක් හිමි වෙලා තිබෙනවා. ඉතින් තවත් රටක විස්තරයක් සම්පූර්ණ අපේ ඉක්මනට හමුවෙමු. අපිව subscribe කරලා තියාගන්න.